මයින් පය පුවත් එසැනින් ඔබ වෙත රැගෙන එන ලංකාවේ වේගවත්ම පුවත් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 700,000 පමණ වන 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන්ට කොවිඩ් එන්නත් ලබා දී පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙන බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රධාන පුවත් පතකට 27 වෙනිදා පවසා තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මෙසේ සඳහන් කර ඇත. පාසල් ආරම්භ කිරීමට පෙර සියලුම ගුරුවරුන්ට මෙන්ම පාසල් අනාධ්‍යන කාර්ය මණ්ඩලයටද එන්නත ලබා දෙන බවත් එම දෙපාර්ශවයේම සිටින්නේ 279,000 පමණ පිරිසක් බවත් ලේකම්වරයා කීවේය. හැකි ඉක්මනින්ම එන්නත ලබා දීමට හැකි වූහොත් ජූලි මසදී පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇති බවට විශ්වාසය පළ කළ මහාචාර්යවරයා කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් නිශ්චිත කාල වකවානුවක් කිව නොහැකියයිද සඳහන් කළේය. එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට නොහැකි වූහොත් එක් මාත්‍රාවක් ලබා දී හෝ පාසල් ආරම්භ කිරීමේ අරමුණ යයිද ඔහු කීවේය. දැනට දින නියම කර ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග තව දුරටත් කල් දැමීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති යයිද ඒ පිළිබඳ තීරණයක් ගැනෙන්නේ ඉදිරියේදී උද්ගත වන තත්ත්වයන් මත යයිද ලේකම්වරයා සඳහන් කළේය. පාසල් ආරම්භ කිරීමට පෙර සියලුම ගුරුවරුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවලට එන්නත් ලබා දිය යුතු බව ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබූ අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු පවත්වාගෙන යාමට අදාළව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයද අමාත්‍යාංශයට පසුගිය සතියේ යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර පාසල් ආරම්භයට පෙර සිසුන්ටත් එන්නත ලබා දිය යුතු බවට වන යෝජනාවක්ද එහි අන්තර්ගත විය.